මහින්ද රාජපක්ෂ මැතිතුමනි, දිලාන් පෙරා මන් හිටපු අමාත්‍යතුමා ප්‍රමුඛ, වේදිකාවේ සිටින සියලුම අපේක්ෂක මහත්වරුනි, ප්‍රාදේශීය සභා සභාපතිතුමන්ලා හිටපු නගරාධිපතිතුමා ප්‍රමුඛ, දේශපාලන නායකත්වයෙන් අවසරයි. දයාවර අපේ කවදත් අපි සමග ඒකරාශී වී සිටින මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, අද දිනේදී මහින්ද රාජපක්ෂ අපේ අනාගත අග්‍රාමාත්‍යතුමා බදුල්ල පුරවරයට සපත් වීම අපට ඉමහත් ආනන්දජනක අවස්ථාවක්. මෙතෙක් කල දැඩි ලෙස නියඟයට යටත් වෙලා තිබුණු මේ ප්‍රදේශය එතුමාගේ පැමිණීමත් සමගම අද අපට වර්ෂාව ලැබිලා, වර්ෂාව කියන්නේ ජලය කියලා කියන්නේ අපේ සෞභාග්‍යයේ ප්‍රතිමූර්තියක්. ඒ නිසා ඔබතුමාද වැස්සගෙන ආවා වගේම අපිට ඔබතුමා නැවත වතාවක් මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙලා අපේ ආණ්ඩුවක් හැදුවයින් පස්සේ මේ රටට ශස්ත්‍රීක බව හා සමෘද්ධිය ලැබෙනවා කියන එක තහවුරු වෙනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. අතිගරු හිටපු ජනාධිපතිතුමනි, මේ දිස්ත්‍රික්කයේ පහුගිය වතාවේ අපි ඡන්ද 236කින් පරාජය වුණා. ඒ විවිධ පාර්ශවයන් රාශියක් හංසයා සමග එකතු වෙලා තරඟ කරපු වෙලාවේ මේවර අපි අනිවාර්යයෙන්ම මේ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 50,000කට අධික ප්‍රමාණයකින් ජයග්‍රහණය කිරීම සඳහා මේ සියලුම අපේක්ෂකයන් සමග එකතු වෙලා අපි කටයුතු කරන බව ඔබතුමාට ප්‍රකාශ කරන්න කැමතියි. අපේ පළාත් සභාව මංකොල්ල කෑවා, අරින් ප්‍රනාන්දු මංකොල්ල කෑවා. මං කියන්නේ එයාට දේශපාලන මංකොල්ල කාර්යය කියලා. අපිට ඉතා පැහැදිලි බහුතරයක් මේ දිස්ත්‍රික්කයේ සහ පළාතේ ජනතාව ලබා දීලා තියෙද්දි ඒක මංකොල්ල කාලා අද දේශපාලනය කරන්න හදනවා. ඒ නිසා ඔබතුමා ලබන විශිෂ්ට ජයග්‍රහණයත් සමගම අපි පළාත් සභාවේ බලයද නියත වශයෙන්ම අපි ලබා ගන්නවා කියන එක කියන්නට ඕන. යහපාලය ගැන කතා කරන රනිල් වික්‍රමසිංහ, යහපාලනය ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂය අද බස් එකක් දෙන්නේ නැහැ. ඒ වගේම කෙනෙහිලිකම් කරනවා සමෘද්ධි නිලධාරීන් ඇතුළු සියලු රාජ්‍ය සේවකීන්ද කෙනෙහිලිකම් කරමින් පුළුවන් තරම් දුරට මේ රැස්වීම වලට සහභාගී වීම නවතාලමින් මම අහනවා මේකද යහපාලනය කියලා කියන්නේ කියලා. ඒ නිසා නියම යහපාලනය ඔබතුමා යටතේ අපිට ඇති කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දිස්ත්‍රික්කයේ ජනතාවට කෘෂි කාර්මික වශයෙන් තියෙන ගැටලු හා ප්‍රශ්න පිළිබඳව මම ඔබතුමා දැනුවත් කරා. ඒ නිසා ඔබතුමාගේ නව පාලනය යටතේ ඒ සියලු දෙනාටම සාධාරණත්වයේ ඉටු කරමින් ඔබතුමා විසින් අප වෙත බදුල්ල දිස්ත්‍රික්කයේ වෙත ලබා දෙන ලද දැවැන්ත සංවර්ධනය මේ ජනතාව සිහිපත් කරන්නේ ඉමහත් කෘතවේදී භාවයෙන් බව කියන්නට ඕන. ජල සම්පාදනයේද, නගර සංවර්ධනයේද, රෝහල් සංවර්ධනයේද, තැපැල් සංවර්ධනයේද, මේ කියන කෘෂි කාර්මික සංවර්ධනයේද මේ සෑම අංශයකින්ම ඔබතුමාගේ ඔබතුමා දුන් සහයෝගය තුලින් අපි දැවැන්ත සේවාවක් මේ ඉන්න සියලු දෙනාම මේ දිස්ත්‍රික්කය වෙනුවෙන් කරා. ඒ නිසා ඔබතුමාට තවත් රැස්වීම් තුනක් තියෙනවා, පස්සර, ලුණුගල සහ මයංගනේ. ඒ නිසා ඔබතුමාගේ කතාව තවත් වැස්සක් එන්නට පෙර සවන් දීමට අපේ ජනතාවට අවස්ථාව සලසා දෙමින් ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ සියලු දෙනාම කැප වෙලා 117කට අධික මන්ත්‍රීතුල සංඛ්‍යාවක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා දීමට බදුළු දිස්ත්‍රික්කයෙන් අනිවාර්යයෙන්ම ආසන පහක් ඔබතුමාට ලබා දෙනවා කියලා ප්‍රකාශ කරමින් ඔබතුමා අපේ ආරාධනය අනුව අපේ බදුල්ල පුරවරයට පැමිණීම ගැන මගේ ස්තුතිය පුද කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.